රාජකීරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ දසන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දෙවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. ගරුතර ස්වාමින් වහන්සේ සූදානම් ඔබට දිගින් දිගටම මේ දහම් කරුණු පහදලා දෙන්න. උන්වහන්සේ අපට මුණගැහෙන්නේ නිසල වනපෙතක බවුන් වඩමින් සිටි අවස්ථාවක. උන්වහන්සේ අපට මේ කාල වේලාව ලබා දෙන්නේ ඉදවෙන් කර දෙන්නේ ඔබට උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍ය කරුණු පැහැදිලි කර දෙන්නට අවශ්‍ය වූ නිසාමයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම මුලින්ම ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. නිරෝගී මනසක්, නිරෝගී කයක් පුද්ගලයෙකුට උරුම වෙන්නේ කුමන හේතු නිසාද? මෙහෙමයි නෝනා, කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සිත කියන කාරණය. තේරුණාද? කය ක්‍රියාත්මක භාවයට පත් වෙන සිත තුලින්. මේ ලෝකේ ක්‍රියාත්මක භාවය කියලා කියන්නේ මොකක්ද? මිනිස්යාගේ සිතේ තියෙන ක්‍රියාත්මක භාවය. ඉතින් ලෝකයේ සංකීර්ණයි කියලා කියන්නේ මොකද්ද? මිනිස්යාගේ සිතුවිලි වල ක්‍රියාකාරීත්වයේ තියෙන සංකීර්ණ භාවය. සිතුවිලි සංකීර්ණ වෙන සංකීර්ණ වෙන සංකීර්ණ වෙන ලෝකයේ සංකීර්ණ භාවයට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂණං සිත සංසුන් කරගන්න, සිත සංයමයෙන් යුතුව ගත කරන්න, සිත දමණය කරගන්න. ඒ සිත දමණය කර ගැනීම තුළින් මේ කයත් වචනයත් කියන කාරණේ ඉක්මලා යනවා. බුදුරජාණන් වහන්සේ දැන් අපිට විනය කාරණා 227ක් පනවනවානේ. දැන් උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා. ඒක සාමණේර කෙනෙකුට සාමණේර දස සීලයයි සීකියා 75යි කියලා විනයක් තියෙනවා. ඉතින් දැන් අපි මේ විනය කාරණා 227 ගැනම හිතනවා හිතනවට වඩා එයා මේ සිත කියන කාරණේ දමණය කරගත්තොත් මේ විනය කාරණා 227ම තමතුළු වැකිලා එනන් කෙනෙක් දැන් පන්සිල් සමාදන් වෙලා ඒ වෙනුවෙන් කැප වෙනවා වගේම තමන්ට පුළුවන් නම් මේ හිත දමණය කරගෙන ජීවත් වෙන්න. ඒ දමණය කිරීම තුළම අපි මේ කයසිත වචනය කියන කාරණා අපේ මේ සංග්‍රහභාවයට පත් වෙනවා. ඉතින් ඒක දමණය කරගන්නම් අපි නිරතුරුවම අනිවාර්යයෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ජීවත් වෙනවා. කර්මයේ කර්මඵල විශ්වාසය තුළ ජීවත් වෙන්න ඕනේ. සංසාර බය දකිමින් අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් එහෙම ජීවත් වෙද්දී අපි පුළුවන් නම් හිත සංසුන් කරගන්න, හිත දමණය කරගන්න. ඒ හිතේ දමණය කිරීම මත කයින් වචනයෙන් සිදුවෙනා වූ වැරදි වලට අපි යන්නේ නැහැ. ගරු ස්වාමින් වහන්ස, අද බොහෝ දෙනෙකුට නිරෝගීකම අහිමි වෙලා තියෙනවා. පුද්ගලයෙක් නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු කුසල ධර්මයන් තියෙනවද ස්වාමින් වහන්ස? තමන්ගේ නිරෝගීකම ආරක්ෂා කර ගැනීම උදෙසා. මේ මේ නිරෝගී බව කියන්නේ නෝන ආයුෂ වර්ණයේ සැපේ බලය. මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ අපිට ලැබෙන්නේ දානය තුලින්. වෙන දෙයකින් නෙමෙයි. තේනවා? දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභු මහේෂාක්‍ය ජීවිත ගත කරනයි තියෙන්නේ. මේ ප්‍රභු භාවයේ මහේෂාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණා? ඉතින් දානයම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලබලා දෙන්නේ. ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීන භාවයට පත් වුණා කියන්නේ ඒ අනිවාර්යම යා පෙර ජීවිතේ දානය තුළින් දුර්වල භාවයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා සත්වයා කර්මයේ දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. තේරෙනවද? දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා, එයා මව් කුසේදීම මිය යනවා. සමහරලාට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුද්දෙන් හතරෙන් පහෙන් එයා මිය යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද, දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේකේ හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයේ මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුසකර බහිනවා. බැස්සත් කළා වූ අකුසල විපාකයේ පිනිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවනම් අපි ඒ තුنين දකින්නේ මොකද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුගේ දානයන් වලක් කළා කියනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. එනිසා අපි මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවනම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවද? එනිසා අපිට සුඛෝපභෝගී භාවයේ හිම නැත්තම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි පැඩි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේරෙනවද? ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය
ලැබේ. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් ශාස්ත්‍රීය භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් ශාස්ත්‍රීය භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ ශාස්ත්‍රීය භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයයි. වෙන දෙයක් නෙමෙයි. ඒ දිව්‍ය ආත්මේ මනුස්ස ආත්මේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර ශාස්ත්‍රීය භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරයේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ඔය ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා සිංහයා කොටියා වගේ ඉන්නේ ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජුරෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවා. එතකොට මේ කැලේ රජුරෝ හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. එක මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා පන්සල්ට දන්සල් දෙනවා අප්‍රමාණ දේවල් දන් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මය කර්මඵල විශ්වාසිකු නැහැ. ඉතින් මෙහෙම මැරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ සිංහ කුලේ කොටි කුලේ වගේ කැලේ සද්දන්තය වෙලා උප්පත්ති ලැබෙනවා. එයා කැලේ නායකය හැමෝම එයාට බයයි. එතකොට මේ නායකත්වය යාට ලැබුණේ කුමක්ද? මොකද්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ වර්ණය සැපේ බලය. එතන මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට යා කැලේ රජුරු වෙලා උපත්ති ලැබුණා. දැන් සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානේ දීලා තියෙනවා. දානේ දුන්නත් මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ. ඉතින් මේ දීපලක් උපාදානය වෙලා പ്രേත ලෝකේ වැටුණාත් പ്രേත ලෝකෙදී සද්දන්ත പ്രേතෙක් වෙලා උපත්ති ලැබුණා. මොදේ සද්දන්ත ප්‍රේතය අනි සියලුම ප්‍රේතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතොරේ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ වර්ණය සැපේ බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දාණයට වඩා එයා තුල දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාව. ඉතී ඊට අදාළව මහේශාක්‍ය ප්‍රේතෙක් බවට පත් වෙනවා ප්‍රේත ලෝකේ. හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා විකෘතියක් නැහැ. ඒ ඇයි? දානේ ආනිසංසමත්. එනිසා ආයුෂ වර්ණය සැපේ බලය කියලා යමෙක් හඳුන්වන නම් ඒක අපිට ලැබෙන්නේ දානේ නිසාමයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. දානේ නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකො නේද? ඒ තැනේටපත් උනේ දානේ ආනිසංසයන් නිසාමයි. වෙන දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. කර්මය කර්මඵල විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ. ඔබ උනත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකයේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතෙන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේගේ අවසානය භව ගමන මොන වගේද? අපි ස්වාමින් වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමීන් වහන්ස, ලෝකේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම්වලට විවිධ ජාතීන්වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමීන් වහන්ස අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ කතා කරනදි මේ වර්ණය කියන කාරණය, ලස්සන කියන කාරණය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ, දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන සුරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තියෙන්නේ මේ මලින්. එතකොට අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදී පොලිතින් නුරේ පෙනෙන්නේ ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණා. එතකොට තවත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනේ. එයා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්.
එතන අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දියා සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවලට පූජා කරනවා. දෙවලට පූජා කරපු දවස් ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ මල් කඩනවා මල් මාලා නෙලනවා මල් ගොතනවා දෙවියන්ට පළඳිනවා කහදියරෙන් මේ දෙවල හොදනවා මුරුතැන් battu වෙනවා දෙවල අතුපතු ගන්නවා මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා දෙවියන් උදෙසා බුදුරැන් වහන්සේ උදෙසා නෙමෙයි ඈ දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා මෙහෙම ජීවිතේ කැප කරලා එයා අවසානේ මැරෙනවා මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක බෞද්ධ පවුලක නෙමෙයි මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්ති ලැබෙනවා. එතකොට මේ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකයේ ඉන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට මේ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුල දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් මුළු තැඹතින් මේ සියලු දේම දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්ති ලැබුණා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේනද දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක් ක්‍රිස්තියානි මහත්තයෙක් හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ ඉතින් මේ අය මැරිලා මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්ති ලැබුණා මැරෙන වෙලාවේ මේ පින් උපාදානෙ වුණොත් එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවිවලා උප්පත්ති ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාරවලට අදාළයක් නැහැ. තේරුණා? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මාදිට්ඨියටපත් වෙලා උප්පත්ති ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මාදිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්ති ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නැහැ නෝනා. ඉගෙන සුරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්. ජීවිතේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි ඉතාමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමුක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? අපි උන්වහන්සේගෙන් විමසමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් දෝතක්. ගරු ස්වාමින් වහන්ස, යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසඟ සෝපහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා, මේ තමන්ට ලැබුණා වූ රූපය. මම දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බෝමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරයගාමි බවට පත් කරගන්න එපා කියලා. යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුණෙන් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා නම් ඕන එය අපායගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා අපායගාමි අකුසලයක්. කරු ස්වාමීන් වහන්ස, නාට්‍යංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ தත්ත්වය කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක්. ඒක අපිට සමාජේ කියන්නත් බෑ, සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිව හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, අපේ ගුරුවරු අපිට කියලා තියෙන මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා, නෑ ගාමිණී, අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ, නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ හදි බුදුරජාණන් වහන්සේ කියනවා, ගාමිණී, මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ, පායාසය කියන්නේ නිරයක් කියලා.
එතකොට පායාසය කියන නිරේ කියන්නේ කවුරු යන තැනක්ද මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමස්වන්දයන් සකස් කරනවා නම් ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම් ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරේට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම නෙමෙයි කියන්නේ තේරෙනවද එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ආව ධර්මය අපි දේශනා කළ යුතුයි මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්න ආව බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක් තේරෙනවද ඒගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ සුරූපී ජීවිතය ඇඳුමෙන් පැනඳුමෙන් හෝ අපි ලෝකයට නිර්ආවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝන ඒතර අපි දන්නා වූ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ දකින්වලු සමාධියෙන් මේ පායාස නිරේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්ති ලැබලා තියෙන්නේ එයාට මස් මුහුණක් තියෙනවා නමුත් ඇටසැකිල්ලක් හැටියට මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරෙනවද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා. ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සේ කරගෙන ඒ ශක්තිමත් මිනිස්යාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා ගන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගැලෙව්වට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු ඔය මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතේ. මසම පිච්චෙනවා මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවටපත් කරනවා. ඇයි ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. එනසන නා බුදුරයන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරෙන. එහෙනම් අපි දක්ෂණං බුදුරයන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපිත් පායාස නිරේ කියන පැත්තට යෑමෙන් අපි වළකිනවා. එනිසා බුදුරයන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණේ. තේරුණාද? එනිසා ලෝකය මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රයා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකය වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහැලා තිනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තිනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කුමුනාංශක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්. එනා ඉතුරු ආයුෂ 50 60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එනම් පරමායුෂ අවුරුදු 10යි කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොට පත් වෙනවා නෝන. ඒ පරමායුෂ අවුරුදු 10යි කියන තැනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්යා තව මිනිස්සේ දකින්නේ මුර්ගයක් හැටියට නෝන. මරා ගන්නවා කියනවා කොටා ගන්නවා කියනවා ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. තේන්න. දැන් බුදුරජාන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකේ යන්නේ. එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්නේ නෝන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රයා ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකයේ නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුන් වහන්සේ ධර්මයේ අපිට කියනවා. ඒ නිසා ලෝකයේ අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන නෝන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකයේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකයේ යන්නේ දුක දිශාවටයි. තේන්න. ඒ නිසා ලෝකයේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒතොර අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකයේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතොර මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලාගෙන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුගම් බලාගෙන යන්නේ. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේන්න. එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාම හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබව හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමු. තේරුණාද? මේසා බරපතල අනතුරක් අපි ඉදිරියේ තියෙනවා. නේද? මේ රූපයේ වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණු ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායගාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. දැස් පියාගන්න. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳ ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, මනුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායගාමී වීමට තියෙනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්ස, මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරින් මිදිලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතා අනුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ සශ්‍රීක දෙවියෙකු වීමට වීරය කිරීමද? මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ඒතරෝයි මහානාම ශාක්‍ය කියන ශාක්‍යයට ඕක දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේවතා අනුස්සතිය කියන එක තනිව කියන්නේ නැහැ නෝනා. පළවෙනිම බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ශීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. තේරුණාද? ඉගෙන මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මහානාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්න කියන්නේ යාට බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය, හැකිතාක් දන් දෙන්න, හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ සශ්‍රීක දිව්‍යතලයේ කොයි තුසිතේ ආමයේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තිය මේ වගේ දිව්‍යතලයක සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්න කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට ඒ සශ්‍රීක දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදාගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් විඳින්නා වූ සැපයන් නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියෙක් දිව්‍යාංගනාවගේ ආලෝකමත් භාවයේ ප්‍රභාෂර භාවයේ නුවණින් දකිමින් ඒ දෙවියන් විඳින්නා වූ මහේශාක්‍ය සශ්‍රීක බව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැපදීනවා කියලා කාරණේ අපිට හිත පිහිටන්න නෙමෙයි. තේරෙනවද? එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින්න කියන කාරණේ තැන හිත පිහිටන්න නෙමෙයි බුදුරජාන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරජාන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපි තුල තෘෂ්ණාවක් සකස් කරනවා. තේරෙනවද? දෙවියා කෙරෙහි, දිව්‍යතල කෙරෙහි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තෘෂ්ණාව සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මමත් දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්නවා. තේරෙනවද? දෙවියෙක් වෙන්න උපාදානය ඇති කරගන්නවා, තෘෂ්ණාවක් ඇති කරගන්නවා. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද්ද කරන්නේ? වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ ඉන්නවා, වැඩි වැඩියෙන් සිල් රකින්නවා, වැඩි වැඩියෙන් දන් දෙනවා. ඇයි මේවා කරන්නේ? අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්න. එතන එතන තමයි උපාදානයේ බුදුරජාණන් වහන්සේ තියන්නේ. එතන උපාදානයේ තියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලය කියන තැනට පත් වෙනවා. ඒ අවසානයේ මොකද්ද? දෙවියාව ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවදානුස්සතිය වඩනවා කියන්නේ සශ්‍රීක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියන සැන හිත පිහිටන්න. එතන හිත පිහිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිහිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවත්, සීලානුස්සතියත්, ත්‍යාගානුස්සතියත් දක්ෂාකාරයෙන් වඩන්න ඕන. තේරෙනවා? ඉතින් අපි දක්ෂ නම් මේ කාරණා තුන වඩමින්, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, නුවණින් මෙනෙහි කරමින් ඉස්සරහට යන්න, එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දේවතානුස්සතිය කියන කාරණේ අපිට ඉලක්ක කරන්නේ මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවන්න. මේව තුන වැඩි වැඩියෙන් වඩවද්දී කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබමින් සද්ධර්ම ශ්‍රවණයත් කළොත් අනිවාර්යයෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා දේවතානුස්සතියේ තියෙන අනිත්‍යභාවය දකිනවා. දැකලා එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් තමයි වෙන්නේ. ස්වාමින් වහන්සේ, සශ්‍රීක දිව්‍යතලවල ඉන්නා වූ දෙවියන් හා මිනිසින් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි, බුදුරජාන් වහන්සේගේ මේ ශ්‍රාවකෙක් ඉන්නවා, මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියලා 80 මහා ශ්‍රාවකින් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන්, ඒ කියන්නේ තුසිතේ ආමේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තියේ තාවදීන්සේ වගේ මේ සශ්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියන් නිරේතුරුවම මිනිස්යාට යොදුන් 100ක් ඈතෙන් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මනුස්සයාගේ ගඳ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මනුස්සයාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි, දුස්සීලභාවයේ ගඳ. තේරුණා? දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්කුවලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න
පුළුවන්. තේරුණාද? ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් මේ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝනා. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. තේරුණාද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. නමුත් ඒගොල්ලෝ පිනට කැමතියි. දැන් එක සැරයක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනා පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශයේ වලාකුණක් මත බාගෙට එරමිනියා ගොතාගත්ත එක කකුලකින් එරමිනියා ගෙතිලා තිනවා අනිත් කකුල පල්ලෙහාට වැටලා තිනවා ඒ ස්වභාවයෙන් ලස්සන සූපී දෙවි කෙනෙක් ඉන්නවා එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන ඔටුන්නක් පැලඳගෙන එයා මෙහෙම සාදුකාර දීගෙන බලන් ඉන්නවා ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා ඒ කියන්නේ ඒ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ තේරුණා ඉතින් ඒ වගේ දෙවිවරු මේ පල්ලෙහා අපි කියනවා මම කියන බණ නෙමෙයි ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා සීලෙන් පරිපූර්ණ නම් ඒ කියනවා බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා තේන දෙවියන් විතරක් නෙමෙයි සමහර පරදත්ත රූප ජීවි പ്രേත පිනට පැමිණි പ്രേත කොටසු ධර්මයේ දේශනා කරනවා මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසක් ඈත ගමක එලි මහන් මේ තන පිටියක වගේ තැනක ධර්මයක් දේශනා කළ රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ ගිහිලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙන්ලා දිනවා ඒ ධර්මයේ දේශනා කරපු තැන තේරුණාද මේ പ്രേත පවුල් දෙකක් වාඩි වෙලා ඉන්නවා പ്രേත පවුල් දෙක ඒ പ്രേත පවුල් දෙක පරදත්ත රූප ජීවි പ്രേත පවුල්. ඒ කියන්නේ ඒගොල්ල විකෘතියක් නැහැ හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පවුල්. එතකොට මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන්ම අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. එතකොට මේගොල්ල මොකක්දෝ භාෂාවකින් යමක් කියලා තියෙනවා. එතකොට දැන් මේ මේගොල්ල මෙතන ඉන්නේ මොකද? නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ල මෙතෙන්ට වෙලා වාඩි වෙලා. එතකොට දෙවියා විතරක් නෙමෙයි පරදත්ත රූප ජීවි പ്രേත කොටසුත් බණ අහන්න කැමති പ്രേත කොටස් ඉන්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවිවරුනම් මිනිස්සුයොත් එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. මේ සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිසක් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටුවලට ශාස්ත්‍රීය දිව්‍යතලවල දෙවියෝ එන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත දෙවියන ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ, මහා සෙන් දෙවියෝ, සමන් දෙවියෝ ඔය වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත මේ මනුෂ්‍ය ලෝකේ උපාදානය කරගෙන මනුෂ්‍ය ජීවිත ගත කරලා දේවත්වයට පත් වෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරුත් ඉන්නවා. වින් කරලා ඒ පන්සල උපාදානය කරලා මැරිලා ගම උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍යල්පේශාක දෙවිවරුත් ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරුන් නම් ඕන කවදාක්වත් පල්ලෙහාට මනුස්ස ආශ්‍රයට එන්නේ නැහැ කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරයන් වහන්සේලා කාලේ රහතන් වහන්සේලා කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරයන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳගත් අවස්ථා වුණ තරම් තියෙනවා. ස්වාමීන් වහන්සේ මිනිසෙයින් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙන් ඈත් වෙනවද? නෑ නෑ එහෙම දෙයක් නෑ. බුදුරයන් වහන්සේ කියනවා නෝන මිනිසයා දුස්සීල වෙන්න දුස්සීල වෙන දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරණයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ තුනක් කාමයන් සකස් වෙනවා. කාමරාග පටිගයන් තුල දෙවියෝ ඉන්නේ. තේරෙන මාර්ගඵලලාභී දෙවියෝරු තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පටිගයන් තුල ජීවත් වෙන්නේ. තේරෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උඩින් ඉඳන් මේ මනුෂ්‍ය ලෝකයේ වෙන දේවල් දකිනකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. දුස්සීල වෙලා දුස්සීල වෙද්දී ඒගොල්ල තුල කාමරාග පටිගයන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙලා පල්ලෙහාට වැටෙනවා කියලා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ අන්තරට ලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ල පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ල පරිපූර්ණයි. නමුත් මෙහා ඉන්න සෑම දෙවියෙක්ම බුදුරයන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලොත් සීලෙන් පිරිහෙනවා කියලා. පිරුණාට පස්සේ ඒගොල්ලොත් පල්ලෙහාට වැටෙනවා. ස්වාමීන් වහන්සේ දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවද? දෙවියෝ ස්වභාව ධර්ම පාලනය කරන්නේ නැහැ. ස්වභාව ධර්ම කියන්නේ නෝනා මේක මේ ස්වභාව ධර්ම මේ සතර මහා ධාතුවෙන් පාලනය වෙන දෙයක්. තේන්න දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්නේ මේ සතර මහා ධාතුවමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරතුරුවම වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරුවත් නෙමෙයි. තේන්න. ඒගොල්ලොත් සතර මහා ධාතුවෙන් හැදුනා වූ අයමයි. පටවියාපෝ තේජෝ වායෝ. මොකද දෙවියාටත් මිනිස්සයාට වගේ කයක් තියෙනවා. බ්‍රහ්මයාටත් මිනිස්සයාට වගේ කයක් තියෙනවා. නමුත් ඒක සියුම් කයක්. අපේ මස් ඇහැට පේන කයක් නෙමෙයි. ඒක කවදාහරි සමාධියෙන් අපි දෙවියා දකිද්දී මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය දකින්නේ. ඒ නිසා යාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ලා සතර මහා ධාතුවමයි. ඉතින් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලකයා. වෙන කවුරුත් නැහැ ඉතින්. ධම්පිපා
ආසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් ගම්පැන් පිටක් අපි ගරු ස්වාමීන් වහන්සේගෙන් විමසනවා අපි ගොඩක් වෙලාවට උත්සව අවස්ථාවලදී එහි තියෙන උත්සවශ්‍රීය සතුට සමරන්න රතිඤ්ඤා මල්වෙඩි පත්තු කරනවා මේ தত্ত্বය නිසා මේ අපිට නොපෙනෙන ලෝකේ ජීවත් වෙන සත්වයින් පත්වන தত্ত্বය පිළිබඳවයි අපි කතා කරන්නේ බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය ගරු ස්වාමීන් වහන්ස උත්සව අවස්ථාවලදී රතිඤ්ඤා මල්වෙඩි පත්තු කිරීම සිද්ධ වෙනවා මේ නිසා අපට නොපෙනෙන ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යින් දුකටපත් වෙනවද ස්වාමීන් වහන්ස ඉතින් ඒක මිනිස්යන්ගේ සතුට ඒක එක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයට පත් කරනවා එතකොට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නැහැ එපා කියලා කියන්නෙත් නැහැ මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන මං කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි ලෝකේ යන්නේ අර පරමාවිශ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව තැනටයි එහෙනම් ලෝකේ යන ගමන අපිට වෙනස් කරන්න බෑ නමුත් ලෝකේ යන ගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තිනවා. ඒ නිසා නෝන අපි අම්හේකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්තු කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සතු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලෙක් කූසෙක් හරකෙක් ගත්තත් මහපාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර ද්වේෂයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඒතොර ගහකොළ වල ඉන්න සිව්පාවුන් එතනින් ගියාම කුරුල්ල බලන්න බිත්තර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ බිත්තර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලිලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා එතනින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේම මේ මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත වන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා. සමහරට මිනිස්සුයෝ 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනේ ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හමුවේ විනාශයට පත් වෙන්න පුළුවන්. තේන්නත්. ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලොත් විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මිනිස් ලෝකේ ආශ්‍රිතව රුක් දෙවිවරු බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. ඒතොර මේ දෙවිවරුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුනත් මේගොල්ලෝ තුල ද්වේෂ සිත් ඇති වෙන්න පුළුවන්. තේන්න. ඒතොර බලන්න කිරිදරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහුවදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් බෙරිහන් දෙමින් තමයි ඉන්නේ. තේන්න. මොකද ඒ ළමයා බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේන්න. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයාත් පැනලා දුවනවා. ඒ කියන්නේ එයාත් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයාත් බියට පත් වෙලා එදා රෑ ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියට පත් කරන්නා වූ රාත්‍රියක්. තේන්න. අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණීය බයට පත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදා පත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආශ්‍රිත ජීවත් වෙන කුමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනිද රාත්‍රිය ලබන්නේ නෝනා අප්‍රමාණ අකුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙන. එක පැත්තකින් තිරිසන් සත්තු බියටපත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියටපත් වෙනවා, එක පැත්තකින් මේ කුමී සතුන් බියටපත් වෙනවා, එක පැත්තකින් പ്രേත කොටස්, දිව්‍ය කොටස් බියටපත් වෙනවා, විනාශභාවයටපත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනිද උදෑසන ලබන්නේ. ඒ නිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයා තුල. ඒ නිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසා මිනිස්සයා බියටපත් කරගෙන නම් සකස් කරන්නේ නෝනා ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි, ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවටයි පත් වෙන්නේ. තේන්නා. ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යායනය කරනකොට, පිරිත් දේශනාවක් සත්‍යායනය කරනකොට, ඒ පිරිත් සත්‍යායනය තුලින් හැම සත්වෙකම සතුටු වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා, දෙවියනුත් සතුටු වෙනවා, අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා, තිරිසන් සතාත් සතුටු වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයිපත් වෙන්නේ. තේරෙනවද? ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යනවා. ඒ නිසා අපි දක්ෂණං 31 වෙනිදා රාත්‍රියේ
ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක් මගුල් බෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාරය හඳවන්න අපිට පුළුවන් මෙවැනි තැනකින් කවදාක්වත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ මුළු ලංකාවේම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීනෘතික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතැනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ නැහැ ඒ හඳහාලා දෙවියනු සාදුකාර දෙයි මිනිස්සයෝ සාදුකාර දෙයි අමනුෂ්‍යොත් ප්‍රිය වේ තිරිසන් සතුත් ප්‍රිය වෙන තැනට නමුත් මේ තැනට ලෝකේ කවදාක්වත් එන්නේ නැ නෝනා තේරුණාද මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි ලෝකේ කියන්නේ නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි මේක ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ දෙන් 10 දෙනාට යහපතක් වෙයි නෝනා දැස් පියා ගන්න තුරුපත් සිලගෙන හඬ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳ ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නොකල යුතු කර්මාන්ත පිළිපදව. ගරු ස්වාමින් වහන්ස මෙම නොකල යුතු කර්මාන්තවලට සම්බන්ධ වන්නන්ට විඳින්නට වන විපාක මොනවාද? ඒ නෝනා ඉතින් අපි මේ සමාජයේ දකින්නා වූ මේ සංකීර්ණභාවය මේ සමාජයේ තියෙනා වූ මේ ප්‍රශ්න කම්කටොළු පීඩන ඔය ඔක්කොම ඔය ඵලයන් තමයි. බුදුරජාණන් වහන්සේ මිච්ඡා ජීවේ කියලා සිල්පදයක් දේශනා කරනවා. මිච්ඡා ජීවේ කියන්නේ ඔය මස් මාංශ වෙළඳන්න බෑ, මත්පැන් වෙළඳන් කරන්න බෑ, වහල් වෙළඳාම සතුන් වෙළඳාම කරන්න බෑ, වසවිස වෙළඳාම කරන්න බෑ, වෙඩි බෙහෙත් තුවක්කු අවියාවුද වෙළඳාම කරන්න බෑ. දැන් ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න නෝනා අනිවාර්යයෙන්ම සමාජය තුල ප්‍රචණ්ඩත්වයේ එහෙමත් නැත්නම් දුස්සීලභාවයමයි වැඩි වෙලා යන්නේ. තේරුණා? ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් යැපෙන්නා වූ යම් යම් පිරිස ආදායම් බදු තුලින් යම් යැල යැපෙන්නා වූ පිරිසුත් අනිවාර්යයෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. තේරුණා? ඒගොල්ලෝ සීලෙන් දුර්වල භාවයටයි පත් වෙන්නේ. සද්ධාවෙන් දුර්වල භාවයටයි පත් වෙන්නේ. ඒ නිසා කොතනකාරී අපි මිච්ඡා ජීවයක් සිද්ධ කරනවා නම් ඒ මිච්ඡා ආජීවය තුලින් ලැබෙන්නා වූ ආනිසංසෙනෝ නම් අපිව අන්ත අකුසලේ කරාමයි අරන් යන්නේ. මේ ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් එමෙන් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නෝනා විනාශය කරයි සමාජය ගමන් කරන්නේ. මනුෂ්‍ය විකෘතියක් බවට පත් වෙන මොකද මෙතන සීලෙන් දුර්වල වෙනවනේ මෙතන සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සී මුලාවට පත් වෙච්ච මිනිස්සු තමයි බිහි වෙන්නේ අපි කියමු දැන් මේ ජීවිතේ කවුරු හරි මත්පැන් විකුණනවා කියලා ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝනා ඒ මත්පැන් විකුණුවේ කෙනා පින්කමුත් කරනවා දන් දෙනවා පන්සලට දන් දෙනවා වෙසක් පොසොන් කාලට විශාල දාස් ගානකට දන් දෙනවා ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක නැවත අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයා අර කළා වූ පින්කම මතක් වෙන දුන්නා වූ දානයක් සිහිපත් වෙනවා දුන්නා වූ දානයක් සිහිපත් වෙලා ඔන්න මිනිසෙක් බවට පත් වෙනවා තේරුණාද මොකක් හෝ පින්කමක් උපාදාන වෙලා මිනිසෙක් බවට පත් වුණා නමුත් ගිය ජීවිතේ මොකද්ද කළේ අරක්කු විකුණුවා මුළු ජීවිතේම වයින් ස්ටෝස් තමයි කළේ නමුත් මේ දරුවා දැන් මනුස්ස ජීවිතයක් ලැබුවා ඉපදිලා නමුත් මේ දරුවා මනුස්ස ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොන්න පුරුදු වෙනවා නෝනා දැන් සමහර දරුවෝ අම්මලා ඇවිල්ලා අපිට කියන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මේ වගේ කියලා ඒ මොකක්ද පෙර ජීවිතයේ ওই වයින් ස්ටෝස් මුදල් අල්ලා ඔය ඒතොර එහි විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලේදීම එයා බොන්න පුරුදු වෙනවා බේබද්දෙක් වෙනවා දැන් බේබද්දෙක් වෙලා දැන් ඔන්න බීලා බීලා විනාශ වෙලා අවුරුදු 25 ඉදිරියට ඔන්න කසාදයක් බඳිනවා එයා තේන්නා දැන් කසාදයක් බඳිනකොට එයාට නෝනා කෙනෙක් ලැබෙනවා ඒ නෝනා හැමදාම අර මහත්තයා බීගෙන ආපුවාම ගුටි කනවා තේන්නා සල්ලි නෑ එක්කෝ ඇඳ යට රින්ගනවා එනකොට ඔක්කොම ගුටි කනවා ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒකාන්තව දැන් අපි බලන් දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා මහත්යාගේ බීමත් භාවය නිසා අප්‍රමාණ නිරාදුක් විඳින කාන්තාව මේලතේ ඉන්න. ඒ කර්මඵලයක්. ඒ කර්මඵලේ මොකද්ද? ඒ නෝනා තමයි ගිය ජීවිතේ වයින් ස්ටෝස් මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක්. දැන් අපි කොහොම මේ ජීවිතේ මිච්ඡා ජීවෙන් ජීවත් වෙන වයින් ස්ටෝස් එකේ මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියන්නකො. ඒ නෝනා මහා සැපයක් නෙ විඳින්නේ. එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද? දාස් ගානකට මේ පැත්තෙන් අරක්කු දීලා ලාභෙන්. ඒතකොට මේ දාස් ගානක් අරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර බිරින්දෑවරුන්ට ගහනවද කොච්චර දරුවන්ට බය කරනවද කොච්චර සමාජයේ අනතුරු වලට ලක් වෙනවද කියලා බලන්නකො. එවැනි නෝනා කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදු මහත්තයාට ලැබෙන්නේ. එයාගේ අකුසල් විපාකයක්. තේරෙනවා. ඉතින් මේ හේතුඵල ධර්මයන් සමාජය ඒකයි කියන්නේ මේ දෙන්නට ඕන ළමෙකුත් ඉපදෙනවා. දැන් ළමයා තිපදුන දා පටන්ම පීඩාවට පත් වෙනවා. මොකද තාත්තා බොනවා අම්මා ගුටි කනවා ළමයාට ඔක්කොම මුකුත්ම නැහැ. ඒතකොට මේ ළමයා කවුද? මේ ළමයා ගිය ජීවිතේ මිච්ඡා ජීවය කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවේ. දැන් මේ ජීවිතේ මිච්ඡා ජීව කරන දරුවෝ සැපෙන්නේ දීවත් වෙන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන්ටත් එන්නේ.
ඒකයි බුදුරජාණන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. පවුලක් ඉන්නවා. ඒ පවුලේ මහත්තයා පුදුමාකාර විදියට බොනවා. බීම නිසා නෝනා හැමදාම කුටි ගන්නවා. දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ. තේරෙනවා. නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ නෝනා. තේරෙනවා. මොකද ඒකත් සාධාරණයක් හිතන දින අසාධාරණයක් මොකද ඒගොල්ලෝ කළ දෙයි ඒගොල්ලෝ ලබන්නේ. තේරෙනවා. ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරව දාලා ඉන්න පුළුවන්. නමුත් ඒ පුංචි දරුවාට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. එයා පෙර ජීවිතේ මේ විදිහම තවත් දරුවෙක් මරලා දාන්න ඇති. ඒ නිසා තමයි යා මේ ජීවිතේ ආකාරයෙන් මරුන් කෑවේ. ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලැබලා තියෙනවා. ඔබතුමිය මේ මොහොතේ ඇහෙන් කඳුලක් හෙලනවා නම් ඒ කඳුලට හේතුවත් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ හිනා වෙනවා නම් ඒ සිනාවට හේතුවක් ඔබතුමියමයි. මොකද කඳුලත් හිනාවත් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන්නේ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ හිනා වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාව හරි හිනස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත් ආ උදයක්ම. එහෙනම් අපි ඇලිලා ගැටිලා වැඩ. ඒක තමයි ධර්මයේ කෙරේ අතල සද්ධාම කියන්නේ. ඒ තැනට ආවත් කෙනා තමයි ලෝකයේත් එක ගැටෙන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ කොතනකෝ. කොයිසම් විනාශයන් සමාජය තුල සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන් අනුව දකින්න. මොකද අපි කළා වූ දේ නෝන අපි මේ ලබලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවෙන් දුකයි සකස් වෙන්නේ කියලා. මිච්ඡා ආජීවෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. මොකද ඒවා තුල ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුකන්ට දුක් වලට පත් වෙන සිද්ධ වෙනවා. නමුත් මිච්ඡා ජීවේ කරන ඇයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව තව මිත්‍යා දෘෂ්ටිය තුල ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්න. ඒ නිසා මොකද සමහර මිනිස්සු කියනවා මේ බලන්නකො අපි මෙච්චර සිල් ආරක්ෂා කරන් ජීවත් වෙනවා අපිට කිසි දියුණුවක් නැහැනේ. අර මිනිස්සු වැරදිමයි කරන්නේ බලන්නකො අච්චර දියුණු වෙනවා කියලා. එකක් ඒගොල්ලන්ගේ සංස්කාරයක. සංස්කාර නිසා ඒගොල්ලන්ට ලැබෙනවා. අනිත් එක මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒගොල්ලන්ට අප්‍රමාණ උපකාර කරනවා ශක්තිමත් වේ මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා කොතනකවත් අපි ගැටෙන්න හොඳ නැහැ. වැරදි කරන අය හොඳින් ඉන්නවා. මේ අපි හොඳින් ඉන්නේ දුකටපත් වෙනවා කියන කාරණේ ගැටෙන්න අවශ්‍ය නැහැ. මොකද වැරදි කරන අය හොඳින් ඉන්නවා නම් ඒ එක පැත්තක් ඒගොල්ලන්ගේ සංස්කාර. කුසල් සංස්කාර. එතකොට මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ ඒවා දැකලා අපිත් වැරදි දැන්ට යොමු වෙන්න නෙමෙයි. තේරෙනවා? මේ භයානක භාවයේ වැරද්දේ භයානක භාවයේ දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල් වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ඕ ශක්තිමත් ජීවිතයක් ලබන්න. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් මරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ අපට මුණ ගැහෙන්නේ නිසල වනපෙතක බවුන් වඩමින් සිටි අවස්ථාවක. උන්වහන්සේ අපට මේ කාල වේලාව ලබා දෙන්නේ ඉදවෙන් කර දෙන්නේ ඔබට උන්වහන්සේ අවබෝධ කරගත් සත්‍ය කරුණු පැහැදිලි කර දෙන්නට අවශ්‍ය වූ නිසාමයි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමීන් වහන්ස, අපි දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමීන් වහන්ස? එහෙම වෙන්න පුළුවන්. දැන් සිදුවත් කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝන මේ සාරාසංග කල්පලක්ෂ කීයකට ඉස්සරහද? එයාර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලබනකොටම යසෝදරාව යාට එවලි මුණ ගැහිලි ඉවරයි. එනං එදා ඉඳන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමන. ඒ නිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒවා ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නෝන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. එදා අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටුම්කාරී ගැටලුකාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ. සීලේ දුර්වලභාවය නෝන. නමුත් එහෙම නැතුව හොඳ සමගි සම්පන්නව ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතොර යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ලෝ සීලය හොඳින් වැඩුවා, හොඳින් සද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ලෝ මේ ජීවිතේ සීලය තුල ශක්තිමත්ව ජීවත් වෙනවා. සද්ධාව තුල ශක්තිමත්ව ජීවත් වෙනවා. පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. එතන ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. තේනවා. එතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ට පත් වෙලා සද්ධාවෙන් බැහැරට පත් වෙලා නමුත් මනුෂ්‍ය ජීවිත ලැබලා එනකොට මේ ජීවිතේ දුත් සීලෙන් දුර්වල වෙනකොට ඕන ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ ඒකන් සමාජය තුල මේ තියෙනා වූ දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද?
දුස්සීල භාවයේ ප්‍රතිඵලමයි. දුස්සීල භාවයේ ප්‍රතිඵලම. ඉතින් ඔය ඒ දුස්සීල භාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීත භවයන්හි අපි කළා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස, එම කර්මානුරූපී දුක්සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගත යුත්තේ කොහොමද? මෙහෙමයි නෝ මං ඒකයි කිව්වේ අපි කරාගත් ආයුධේ අපිට ලැබිලා තියෙන. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යාගේ මේ ෂර්ට් එකේ අත මෙච්චරක් උසලකුව මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ගියේ සුමානේ මගේ නෝන හපුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගෙන් වචුනෙන් කියන ස්වාමීන් වහන්සේ මගේ නෝනා යක්ෂණියක්. මේ බලන්න මාව හපලා ලේත් වෙනවා මං කොච්චර කියන දේ අහන්නේ එයා ද්වේෂය තුනමයි ඉන්නේ කිව්ව. මං ඒ වෙලාවක පුතේ ඔබම කියනවා ඔබේ නෝන යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝන ඔය කියන්නේ මොකද්ද? ඔබටත් යක්ෂයෙක් වෙන්න කියලායි. තේරෙනවා. එනිසා නෝනා යක්ෂණියක් වුණ දෙන් ඔබ කවදාකවත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරෙනවා. මොකද ඔබ කරා වූ දෙයක් ඔබට ලැබිලා තියෙනවා. එනිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ යාට. තේරුණා. දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිස නවන්න. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අකුසලයක් නිසාමයි. එහෙනම් ඒ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකවම මේ මහත්යා මාස පහක් විතර ගියාට පස්සේ හමු වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරුණා. දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරුණා. නමුත් කවදා හරි දවසක අපි ওই ප්‍රශ්නේ මිදෙන්න නම් ඕන අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරුණා. අපි එන්න ඕනේ තැන මොකද්ද? බුදුරයන් වහන්සේ කියනවා අකමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහ සාගරේ ජලයට වැඩි කියලා. තේරුණා. අපි අකමැති බිරිඳෑවරු ලැබලා, අප අකමැති සහෝදරියෝ ලැබලා, අප අකමැති ඥාතීන් ලැබලා අපි හැඬුවා වූ කඳුළු මහ සාගරේ ජලයට වැඩි කියනවා නෝන. එනම් කවදාකවත් අපිට මේ කඳුළු සාගරේ නිමන් හිඳින්න නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතයේ ලැබුවා වූ බිරිඳ මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි කියන තැනට එන්න වෙනවා නෝන. තේරුණා. මේ ජීවිතයේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ භව ගමනේ ලබන අවසාන ස්වාමි පුරුෂයා කියන තැනට එන්න වෙනවා. එහෙනම් අපිට නරක බිරිඳක් සැර පරුම ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට බයින්න බෑ. තේරුණා. මොකද පෙර ජීවිතේ මමත් මගේ ස්වාමි පුරුෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ වෙයි ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝන මේක කවදාකවත් අපිට හොඳින් ඔය වගේ ඔළුව නවල විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවද? එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුකක්, සාම්පුරුෂයා කියන්නේ දුකක්. ඒ නිසා මේ භව ගමනේ මල් ලැබෙන අවසාන සාම්පුරුෂයායි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැනක ඉඳලා ඒ චිත්තය ඇති කරගෙන ගුටි කන තරමක් ඔළුව පහත් කරගෙන ගුටි කාමින් අපි අත් එක ජීවත් වෙන්නයි තියෙන්නේ. මොකද මං කරපු දේකුයි මම විඳින්නේ. තේරුණා. එහෙම නැත්නම් එහාට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුල තව තවත් විනාශයන් කරායි අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නෑ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. මේ සාම්පුරුෂයා හොඳ නෑ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. නමුත් බුදුරයන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භව ගමනේ මල් ලැබෙන අවසාන ස්වාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත් ඔබට නැවත බිරිඳක් ස්වාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. තේන. එතන තමයි ගැළවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රණ්ඩු වෙන අපිටත් අප්‍රමාණ අය ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ස්වාම්පුරුෂයා මෙහෙමයි බිරිඳ මෙහෙමයි මෙහෙම කියලා. නමුත් ඉතින් කරගත් ආයුධේ අපි ලබන්නේ. ඉතින් තව තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත් ආයුධේ තව තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. ඒ නිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මං ඒකයි කිව්වේ පාරක් ගහද්දී දෙවෙනි පාරටත් හිස නමන්න ඒ ගුටි ගන්නේ බිරිඳගෙන් නෙමෙයි ඔබේ හිස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්. කරු ස්වාමින් වහන්ස, ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාශ්‍රමක ශීලයේද පංචශීලයේද? නෑ, ගිහිපින් ඇතුළත නොනා ආජීවාශ්‍රමක ශීලයේ පංචශීලයට වඩා ශ්‍රේෂ්ඨයි. නමුත් සාමාන්‍ය ගිහි කෙනෙකුට පංචශීලය තමයි අපි අනුගමන්නේ.
මොකද ආජීව අට්ටමක සීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතකොට පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහරු දාන දෙන්න ඔය ආරණ්‍ය වලට එනවා. ඒ ඇවිල්ලා වාහනයක බස් එකක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලන්ට ආජීව අට්ටමක සීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමම්ම වාහනේ සින්දු කියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොටම අර සීලය දුර්වල වෙනවා. තේරුණාද? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා කඩේ හන්දියේ ග්‍රොසරියක් කරන මහත්තෙක් ඉන්නවා. එයා ග්‍රොසරිය අයිස් පෙට්ටියේ අකුකුල් මස් විකුණනවා. එහෙනම් කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්තෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් විකුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ ආජීවයට අහු වෙනවා. තේරෙන මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙළඳන් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංචශීලය. තේරෙනවා? එතකොට අපි කිව්වොත් එහෙම නෑ පංචශීලය නෙමෙයි හැමෝම ආජීව අට්ටමක සීලයක් රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීව අට්ටමක සීලය රකින්න බෑ. තේරෙනවද? එහෙනම් අපි ඒගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. ඒගොල්ලොත් මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංචශීලය බවට परिपूर्ण वेदी मार्गे शक्ति मतवेदीन කර ස්වාමීන් වහන්ස සමාදන් වන එම ශීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහෙමයි නෝනා, අපි නිරතුරුවම හුඟක් අය සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ, මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා, නැත්නම් මම මගුල් ගෙදර ගියාම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්ස මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. එනිසා කොයිම වෙලාවකත් නොනා බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද සමන් බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක තමන් මියපරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නොනා. තේන්න? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේන්න? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් බිඳුනා කියලා බිඳුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නොනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද බිඳෙන සිල්පදයේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පාඩය යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතර. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් බිඳෙන සිල්පදයේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වේවි. ඒ වගේම තමන්ගේ අතීතයේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවනම් කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහියට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලයේ විපාකයේ පිණසේවි. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද බිඳීම් තියෙනවනම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කළා දාන්න නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත් සීලය තුල ජීවත් වෙන්න. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මව මරන්නේ කියලායි මේ යන්නේ ආනන්තරී පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුස්ස ඝාතන කළලත් ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලේ විපාකයට ආවා. අකුසලේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාබෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සීල්පදයක් බිඳුනොත් කොයි වෙලාවකවත් බිඳුන සීල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සීල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ගරු ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවන් භවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමීන් වහන්සේ? අනේ නෑ, බුදුරයන් වහන්සේ මේ විචාකාව අනේ පිරිසිද්දුමා නකුල මාතා නකුල පියා ඔය වගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාමෙන් හිටියා. ඉතින් මේක අපහසුකාවයක් නෑ. අපහසු වෙන්නේ අපි තුල විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණේ සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝන. සද්ධාවේ. එහෙනම් සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නුවණින් මෙනෙහි කරන්න ඕනේ. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. තේන්න? සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා.
තේන එතනයි ප්‍රශ්න තියෙන්නේ කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැයි කියලා තියෙනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙන වෙන කිසිම දෙයක ප්‍රශ්නයක් නෙමෙයි අතිපූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේගෙන් අප විමසමු පංචශීලයේ රකින්න කෙනෙකුට උනත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්ද කියලා දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් දූතක් ගම් ස්වාමින් වහන්ස පංචශීලයේ රකින්න කෙනෙකුට වුණත් අමනුෂ්‍යින්ගේ බලපෑම් ඇතිවිය හැකිද මෙහෙමයි නෝනා එහෙම කරන්න බැරි කමක් නැහැ තේරෙනවද නමුත් කෙනෙක් සද්ධාවෙන් පරිපූර්ණ නම් සීලෙන් පරිපූර්ණ නම් තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බෑ කියලා එහෙම සකස් වෙන්න ඕනේ තේරෙනවද සමහර විට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා සිල්පද පහත් ආරක්ෂා කරගෙන අපි නිරේතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන තාත්තා ගැන ආච්චි ගැන සීයා ගැන හිතමින් හිතමින් ඒවා පස්සෙම දුවනවා ඔය සමහරු ඉන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි තාමත් ආච්චි ගැන හිත හිත අඬ අඬ ඉන්නවා එතකොට මේගොල්ල මේ පරදත් රූප ජීවි പ്രേත කියන තැන ඉන්නවා නම් പ്രേත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන් තේරෙනවද එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කරේ මෙච්චර ලෙන්ගතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන් ඕන. එහෙම බැරි කමක් නැහැ. එහෙම එන්න පුළුවන්. ඔය සමහරු සාත්‍තර කියනවා වගේ ඔය කියන්නේ. ඔය දෙවිවරු නෙමෙයි. දෙවියෝ ඉන්නේ නැහැ කවදාකවත් මිනිස්සෙක්ගේ ඇඟට. තේරෙනවද? ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. තේරෙනවද? මොකද ඒ වාකිරේ උපාදානයේ සකස් කරගෙන ඒගොල්ලොත් අප කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න. ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක එක දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපාදානය නිසා. එහෙම නැතුව සමහර වෙලාවට දැන් මුගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මාරේ අරින්නවා. තේරෙනවද? ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රිංගලා රෝගාබාධ නැති කරන්න පුළුවන්. අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතිය භූතිය වගේම പ്രേත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව പ്രേත තිරිසන් ලෝකයක්. പ്രേත ආලි പ്രേත හරක් പ്രേත මේ භූත මුව භූත මේ කුකුල්ලු භූත මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුලුව භූත මදුරුව මේ වගේ මේ මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව භූත තිරිසන් ලෝකයක්. ඒ භූත තිරිසන් ලෝකේ මේ භූත තලගොයි ඉන්නවා. තේරෙනවද? එතකොට මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුලුවන්ව මරාගෙන කාලා. තේරෙනවද? එතකොට මේ භූත ලෝකේ ඉන්නා වූ භූත මකුලුවන් වගේ සතෙකුට උනත් අපේ ජීවිතේ රිංගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි සද්ධාවෙන් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා නම්. අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේගවලට අපේ ජීවිතේට එන්න බැහැ. ඒ කියන්නේ කොතනකින්වත් ගැළවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා. පියවි ඇහැට අපිට පේන්නේ ලෝකෙන් පුංචිම තැනක් විතරයි. පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දකින්. මේ යථා ස්වභාවයේදී මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන තිරිසන්ුන්ට වඩා භූත ලෝකේ තිරිසන් සතුන් වැඩි. තේනද ඒක මාළුවෙක් නෝනා මීටර් කොහොමත් 30ක් විතර විශාලයි ඒක මාළුවෙක්. ඒ මාළුවා දෙකට කපලා තුනට නවලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා. තේරෙනවද? එතකොට මේ හරක් මේකේ ඔලු තින්නේ ඇයි? මෙයා මේ හරක් ටික කාලා. එතකොට මේ හරක් කියන්නේ නෝනා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. තේරෙනවද? මනුස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුෂ්‍ය යක්ෂ പ്രേත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ. දැන් මුහුදේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මා විශාල මාළු ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා භූත ස්වභාවයේ මාළු වෙලා උප්පත්ති ලැබනවා. ඔය හරක් රැල් පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට රැළ පිළිබඳමයි උපාදානය සකස් වෙන්නේ. නමුත් එයා හරකෙක් කුසේ උපදුනේ නැත්නම් ඒ රැළේම භූත සතෙක් කියලා උපදිනවා. ඒතර මේ භූත සත්තු තමයි මේ යක්ෂව අල්ලගෙන මරාගෙන කන්නේ. තේරෙනවද? ඉතින් ඒ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහ තියනවා නෝන. ඉතින් ඒ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුලුවා වැනි සතෙකුටත් අපේ ජීවිතයට රිංගන්න පුළුවන්. රිංගල අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැයි කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒවෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකෙ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් പ്രേතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයක්. එහෙනම් අපි මේවාට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවාට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සීලේනුත් පරිපූර්ණ වෙච්ච ජීවිතේ.
උන්වහන්සේ බුදුදහම ඇසුරින් පසක් කරගන්නා වූ මේ ජීවිත සත්‍ය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවරදින්නටමයි අපායකාමී නොවි ජීවත්වන ආකාරය හඳුන්වා දෙන්නටයි එහෙමනම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිතෙහි දරාගෙන ක්‍රියාවෙහි යොදවන්න ධර්මයේහි හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකිනු ලබයි කියන කාරණය සිතෙහි දරා ගන්න ගරු ස්වාමින් වහන්සේට සියලු දෙනාම එක්ව පින් අනුමෝදන් කරන්න උන්වහන්සේට මේ සත්‍ය ධර්මයේ සොයා තවත් බොහෝ දුර යන්නට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබෙන්නට කියා අප ප්‍රාර්ථනා කරමු සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ